Video එක බලන ඔයාවත් ආයිබෝන් කියලා පිළිගන්නවා දිල්සාන් IM Academy YouTube channel එකට. ඉතින් මම කලින් කිව්වා වගේ හැම මාසෙම පළවෙනිදට මම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන නැත්නම් ඉන්ටර්නෙට් මනි කරන්න පුළුවන් ජෙනුයින් ක්‍රමයක් ගැන අරගෙන එනවා හැම මාසෙම පළවෙනිදට. ඉතින් දැන් මේ අද අරන් එන්නේ මේ පළවෙනිදට අරන් එන්න තිබිච්ච වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේ අද වීඩියෝ එකේ මම කතා කරන්නේ Photos විකුණලා videos විකුණලා සල්ලි හොයන විදිය ගැන. ඉතින් මේ photos video ඔයාගේ phone එකෙන් ගත්තේ වුණාට ඒ වගේම ඔයාගේ camera එකෙන් ගත්තේ වුණාට ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි ඔයාට phone එකක් camera එකක් නැත්නම් PC එකක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් Photoshop, Illustrator, Corel වගේ දේවල් දාලා එක එක vectors හදලා එක එක flyers හදලා මේ site වලට upload කරලා සල්ලි හොයන්න. ඉතින් අපි බලමුද මේ concept එක මොකක්ද කියලා. ඉතින් මම මේකට ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන සයිට් එක තමයි මමත් මේ දේවල් කරන දේවල් සහ විඳපු දේවල්. මම කරන්නේ shutter stock එක සහ adobe stock එක. මීට අමතරව තව තියෙනවා. ඉතින් ඒව මම ඉස්සරහට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඉතින් මේ ලෝකයේ විවිධ රටවල් වල විවිධ ආයතන ඒ වගේම විවිධ නිර්මාණ කරන කට්ටිය පොත්පත් ලියන කට්ටිය වගේම විවිධ වැඩසටහන් වීඩියෝ වැඩසටහන් හදන කට්ටිය තමන්ගේ නිර්මාණ කටයුතු කරන්න කවදාවත් YouTube එකේ තියෙන ඒවා Google එකේ නිකන් ඔය search කරලා එන ඒවා ගොඩක් වෙලාවට ගන්නෙ නැහැ මේ කට්ටිය stock site වලින් තමයි තමන්ගේ නිර්මාණ කරන්න පොත්පත්ක් ලියන්න images ගන්න ඒ වගේම වීඩියෝ එක හදන්න ඒ medias ගන්න ඒ දේවල් කරන්නේ එක එක website වලින් Shutterstock Adobe Stock මේ වගේ site වලින් සල්ලි ගෙවල තමයි ගොඩක් කට්ටිය මේවට අවශ්‍ය sources ලබා ගන්නේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ මිනිස්සු සල්ලි දීලා ගන්න site වලට සල්ලි දීලා image ගන්න site වලට images add කරන්න. ඉතින් මේක අතර මම කළා සාර්ථක වෙච්ච දෙයක් මගේ images මේකේ sell වෙලා තියෙනවා මම මට ෆෝන් එකෙන් ගත්ත ඒවා දාන්න පුළුවන් කැමරා එකෙන් ගත්ත ඒවා දාන්න පුළුවන් ඒ වගේ මම ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි ඉන්ටර්නෙට් එකේම තියෙන ඒවා අරගෙන එඩිට් කරලා මේ සයිට් වලට දාන එක තමයි මම සමහර වෙලාවට සහ ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ. ඉතින් මම මට පුළුවන් ඕනනම් මේ සයිට් වලට රෙජිස්ටර් වෙන විදිය ඊට පස්සේ මමත් කරන්න දෙන්නේ ඉමේජ් එකක් අප්ලෝඩ් කරන විදිය මේ දේවල් මට කියලා දෙන්න පුළුවන්. නමුත් මම මේ දේවල් ඉගෙන ගත්ත විදියක් තියෙනවනේ. ඉතින් මම ඇත්තටම මේ පළවෙනි දරන් එන වීඩියෝ සීරීස් එකේදී concept තමයි පැහැදිලි කරන්නේ. මේ කරන විදිය කරන දේවල් පැහැදිලි කරන්න මම යන්නේ නැහැ. හැබැයි ක්‍රමේ කියලා ඉගෙන ගන්න විදියත් මම අනිවාර්යයෙන්ම කියනවා. මම ඇත්තටම මේ දේවල් ඉගෙන ගත්තේ design.lk කියන YouTube channel එකකින්. design.lk මේක තමයි ඒ site එක. මේ ඉන්නේ ඉසුරු ආර්යවංශ කියලා කෙනෙක් තමයි මෙයා මේක කරන්නේ. ඉතින් මෙයාගේ playlist එකට ගියාම මේ හැම දෙයක්ම ඉතාමත් සරලව ලස්සනට කියලා දෙනවා. උදාහරණයක් විදියට මේ Shutterstock කියන එක තියෙනවනේ. මේ Shutterstock කියන එකට ගියාට පස්සේ Shutterstock site එක register වෙන විදිය, මේකට image එකක් දාන විදිය, සල්ලි withdraw කරගන්න විදිය, මෙයා මේ වගේ තමන්ගේ live account වලට log වෙලා තමයි මේවයි videos කරන්නේ. ඉතින් එයාගේ income එක මේ හැම දෙයක්ම අපිට මෙයාගේ මේ channel එක හරහා බලන්න පුළුවන්. ඉතින් මම පෙන්නපු මේ සයිට් දෙක තමයි මෙන්න මේ Shutterstock එකයි Adobe Stock එකයි. අපි මෙන්න මේ සයිට් වලින් මේ හොඳ quality images අපිට බලා ගන්න පුළුවන්නේ මේ සයිට් වලින් මොකක් හරි image එකක් ගන්නවා නම් අපි මේවට සල්ලි ගෙවන්න ඕන. ඉතින් ඒ වගේ ඒ අපි බය කෙනෙක් විදියට ගන්නවා නම් අපි මේවට සල්ලි ගෙවනවානේ. ඒ සල්ලි යන්නේ සයිට් එකත් ගාණක් තියාගෙන මේක දාපු කෙනාට තමයි ගාණක් යන්නේ. එතකොට දැන් ගත්තොත් අපිට පුළුවන් එක එක දේවල් ඔඩියෝ නම් ඔඩියෝ වීඩියෝ නම් වීඩියෝ මේකට වීඩියෝස් දාන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් ඔයාගේ ෆෝන් එක දැන් හොඳ iPhone එකක් නම් ඔය 7 වලින් උඩ ෆෝන් එකක් නම් ඇත්තටම කිව්වොත් මේකට දාන්න වීඩියෝ එක හරි ක්වොලිටි දාන්න විදියක් තියෙනවා. නොයිස් එක නැති කරන්න ඕනේ. කියන්නේ වොයිස් නැති කරන්න ඕන විනාඩියට වඩා අඩු වෙන්න ඕන මේ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම YouTube එකේ තියෙනවා. දැන් මේ ඉසුරුගේ channel එකේ තියෙන්නේ කෙලින්ම මේ Shutterstock එක ගැන හැම දෙයක්ම තියෙනවා. Shutterstock කියන්නේ මේ site එකනේ. ඉතින් ඔයාට එතනින් එහාට ගිහිල්ලා Adobe Stock image upload ගැන මේ වගේ ඉගෙන ගන්න ඕන නම් YouTube එකේ ඕන තරම් තියෙනවා මේ වගේ මේවා ඉගෙන ගන්න channels ඕන තරම් තියෙනවා. ඉතින් මම කියන්නේ ට්‍රේඩිං කරනවට අමතරව මේ වගේ දේවලුත් කරන්න. මොකද මේ දේවල් පැසිව් ඉන්කම්නේ. ඔයා
කාලය කැප කරලා මහන්සි වෙලා මේ වගේ සයිට් වලට හොඳ ඉමේජස් ටිකක් දාලා තිබුණොත් ඔයාට මැරෙනකන් මේ වයින් ඉන්කම් එක එනවා ඉමේජ් සෙල් වෙනවා නම් සාමාන්‍යයෙන් මම දන්න දෙයක් තමයි හොඳ ඉමේජ් 500ක් විතර සයිට් එකේ දාලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දවසට එකක්වත් සෙල් වෙනවා මේකේ ට්‍රෙන්ඩින් ඉමේජස් හොයා ගන්න විදි තියෙනවා දැන් උදාහරණයක් විදියට ලෝකේ එක එක වැඳගත් දවස් තියෙනවනේ ටීචර්ස් ඩේ මදර්ස් ඩේ මේ වගේ එක එක වැඳගත් දවස් ගොඩාක් තියෙනවනේ ඉතින් ඔයාට පුළුවන් මේ වගේ දවස් ට්‍රාගට් කරලා ඉමේජස් දාන්න දැන් මදර්ස් ඩේ එකට නම් මදර්ස් කියන එකට අදාළ ඉලස්ට්‍රේෂන්ස් ඊට පස්සේ ලෝගෝස් ඔයා හදන ඉමේජස් ඔයා ගත්ත ඉමේජස් ඒක ටාගට් කරලා ඒ කීවර්ඩ් එක දාන්න පුළුවන් ටීචර්ස් ඩේ නම් එහෙමයි ඔය එක එක විදියට ඩේස් හදාගෙන තියෙනවනේ සත්තුන්ගේ දවස් පුල් ගස් එහෙම එහෙම තියෙනවනේ ඉතින් ඒ දවස් ටාගට් කරලා ඔයාට මේ සයිට් වලට වීඩියෝස් දාන්න පුළුවන් ඒක ඉතින් මම සාමාන්‍යයෙන් කරපු දෙයක් එහෙම ටාගට් කරලා කරාම ඉමේජ් එකක් අර ඒ දාට ඉන්න ට්‍රැෆික් එකත් එක්ක ඉමේජ් එකක් සෙල් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි ක්‍රිස්මස් එක ඉතින් මාසයක් විතර කල් තියලා ඉමේජ් දාන්න පුළුවන් නම් හොඳයි දැන් ඊට අමතරව තියෙනවා සයිට් දැන් මේ pixel.com එක දැන් මේ pixel.com එකට දැන් මේ pixel.com එක අපිට ඉමේජ් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්නේ අපිට ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ මේ පෙක්සල් එකෙන් නම් ඇත්තටම කිව්වොත් අපිට ඩවුන්ලෝඩ් කරනවා නම් සල්ලි ගෙවන්න ඕනේ නැහැ නමුත් අපි මේ ඉමේජ් එක ගැන සෑහීමකටපත් වෙනවා නම් අපිට පුළුවන් මෙන්න මෙතනින් මේකට ඩොනේට් කරන්න ඉතින් එතකොට මේක ඩොනේට් කරාම මේකේ අයිතිකාරයට සල්ලි යනවා. ඉතින් ඔයාට කරන් තියෙන්නේ ඔයා හදාගන්න එකම ඉමේජ් එක මේ වගේ සයිට් ගණනාවක් සිලෙක්ට් කරගෙන හැම සයිට් එකටම අප්ලෝඩ් කරන්න. ෂටර් ස්ටොක් එකට, ඇඩෝපි ස්ටොක් එකට, පික්සල් එකට, පික්සල් බේ එකට මේ වගේ සයිට් ගණනාවකට මේවා අප්ලෝඩ් කරන්න. ඉතින් ඇත්තට මම ඕගොල්ලන්ට මුලදි කිව්වා වගේ මේ වීඩියෝ සීරීස් එකේදී මම කතා කරන්නේ කන්සෙප්ට් එක පැත්ත ගැනනේ. ඉතින් ෂටර් ස්ටොක් එකට, ඇඩෝපි ස්ටොක් එකට ඉමේජ් දාන විදිය ඉගෙන ගන්න. ඒ වගේම තමයි මේක ටිකක් දරුණුවට කරන්න ඕන නම් ටිකක් බැහැලා මේ ගේම් එකට බැහැලා මේක ෆුල් ටයිම් කරන්න ඕන නම් ටිකක් වැඩේට බහින්න ආස නම් කරන්න ඉලස්ට්‍රේටර් කෝස් එකක් කරන්න ෆොටෝෂොප් කෝස් එකක් ඔය තියෙනවනේ Google එකේ සර්ච් කරලා බලන්න Facebook එකේ තෝරන තරම් තියෙනවා ඒ හා සම්බන්ධ කෝස් එකක් කරලා ඉලස්ට්‍රේටර් වගේ දෙයක් ඉගෙන ගන්න මොකද මේ ෂටර් ස්ටොක් ඇඩෝබි ස්ටොක් කරනවා නම් ඔයාට කැමරාවක් මුකුත් ඕන වෙන්නේ නැහැ ඉලස්ට්‍රේටර් නොලෙජ් එක තියෙනවා නම් ඔයාට එක එක වෙක්ටර්ස් හදන්න පුළුවන් එක එක ඔෆර් දාලා එක එක ඉයර්ස් වලට එක එක මන් දන්නේ නැහැ තියෙනවා ඉතින් කතා කරොත් ගොඩක් තියෙනවා ගොඩක් දේවල් හදන්න පුළුවන් ඉතින් ඒ දෙයට ඔයා ඩෙවලොප් කරගන්න ඕන ඉලස්ට්‍රේටර් ස්කිල් එක ෆොටෝෂොප් ස්කිල් එක ඉතින් මේ දේවල් සාමාන්‍ය රුපියල් 3000 4000 මේ වට කෝස් තියෙනවා කලේ නොලෙජ් එක හදාගෙන එන්න මෙතෙන්ට මේ design.lk කියන channel එකට ඇවිල්ලා මේ දේවල් කරන විදිය බලන්න බලලා මේවට අප්ලෝඩ් කරලා තියන්න කවදා හරි මේව සෙල් වේවි වට කවදා හරි ඉන්කම් එකක් එයි මම මේ දේවල් කරලා තියෙන දේවල් ඉන්කම් එකක් අරගෙන තියෙන දේවල් ඉතින් ට්‍රේඩින් වලට අමතරව මම මේ දේවල් කියලා දෙන්න හිතුවේ ඩිල්සන් IM Academy කියන ඩිල්සන් ඉන්ටර්නෙට් මනී කියන channel එක. එතකොට මේකෙදි ට්‍රේඩින් වලට අමතරව අපි අනිත් දේවලුත් කතා කරන්න ඕන. ඉතින් මේ ගැන ඔයාගේ අදහස මේක සමහරට ඔයා දැනට කන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ අදහස comment section එකේ comment එකක් විදියට දාන්න. ඒ වගේම තමයි මොකද්ද ඔයා හිතන්නේ මේ ගැන comment section එකේ comment එකක් විදියට දාන්න. වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඉතින් අපි ඊතර දවස් ටිකේ ට්‍රේඩින් ගැන කතා කරන ගමන් හැම මාසෙම පළවෙනිදා මේ වගේ වෙන ට්‍රේඩින් වලට අමතරව වෙනත් අන්තර්ජාලයේ මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් ගැන අරගෙන ඉනවා. එහෙනම් කාලය අරගෙන වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි.